පොදු සමාජ මාධ්‍ය ජාලවල වෙන අදහස් ආදිය බැලුවාම ආණ්ඩුවේ මේ ක්‍රියාදාමය පිළිබඳව තියෙන විශාල සැකයක්. ඔවුන්ගේ කැබිනට් ප්‍රකාශකවරු, ඒ වගේම ජනාධිපතිතුමන්, අනිකුත් දේශපාලන අය සියලුම මේ සම්බන්ධව අදහස් දැක්වීමේදී ඔවුන් කියන්නේ අපිට 3-2 බලයක් ලබා ගැනීමට මේක හොඳ අවස්ථාවක්. ඒ නිසා අපි ඡන්දය පවත්වනවා. එතකොට ඔවුන්ගේ මනසෙ තිබෙන්නේම 3-2 බලය ලබා ගැනීම පිළිබඳ හැඟීම පමණයි. මේසා මාරාන්තික රෝගයක් රටේ පැතිරෙනවා. රටේ ජනතාව දිනෙන් දින මේ රෝගී තත්ත්වයට ගොදුරු වෙලා සෞඛ්‍ය අංශ වෙත වාර්තා ලැබෙනවා. ප්‍රතිකාර ගැනීම සඳහා රෝහල් ගත වෙනවා. ඒකට සාපේක්ෂව මොවුන්ගේ මේ විෂණයට සාපේක්ෂව ඔවුන්ගේ හැසිරීම තියෙන්නේ 3-2 බලය ලබා ගැනීම. නිසා අපි මේ රටේ මහානායක හඳුරන් වහන්සේලාට, ඒ වගේම අගරද ගුරුතුමන්ට සහ සියලුම ආගමික නායකින්ට සහ සියලු විද්වතුන් උගතුන්ට අපි ඉල්ලා සිටිනවා, කරුණාකරලා ආණ්ඩුවේ මේ හැසිරීම සම්බන්ධ ඔබේ ප්‍රතිචාර දක්වන්න. ඔබේ ප්‍රතිචාර දක්වන්න. ආණ්ඩුව ජනතාවගේ ජීවිත තුට්ටුවකට නොසලකා 3-2 බලය පිළිබඳ කෑන්දරකමකින් මේ ලෙස හැසිරීම අපි හිතන් ඉතා පිළිකුල් කියලා. ඔවුන් මේ දැන් මහමැතිවරණය ප්‍රකාශයට පත් කළ තිබෙන්නේ. මහමැතිවරණය ප්‍රකාශයට පත් කළාම ඒ අපේක්ෂකයන් තිබෙන අවස්ථාව තමයි ජනතාව හමු වෙන්න ගිහිල්ලා තමන්ගේ ප්‍රතිපත්ති ජනතාවට කියලා තමන්ට බලය ඉල්ලන එක. දැන් එසේ සිද්ධ කරන්න නොහැකි. දැන් කිසිවෙක් මුහුණට මුහුණ හමු වෙන්න එපා කියලා කියන්නේ. හැකිතාක් ගෙයින් ගෙදරින් එළියට යෑම වළකින්න කියලා කියන්නේ. මහජන හමුවීම් සියල්ල නතර කරන්න කියලා කියන්නේ. මෙවැනි වටපිටාවක් තුළ මේ කැඳවා තිබෙන පාර්ලිමේන්තු මැතිවරණය කොහොමද පවත්වන්නේ? සාමාන්‍යයෙන් මෙහෙම මැතිවරණයක් කැඳෙව්වහම ඒ කැඳවන රටේ ජනාධිපතිවරයාට පුළුවන්කම තිබෙනවා ඒ අහෝසි කරන්න. ඒක සාමාන්‍ය නීතිය. යමක් කැඳවන කෙනාට, ප්‍රකාශයට පත් කරන කෙනාට එය නැවත නතර කිරීමේ හකුලා ගැනීමේ හැකියාව තිබෙනවා. එනිසා මේ වෙලාවේ රට ගැන කල්පනා කරොත්, බලය පිළිබඳ කල්පනා නොකළොත්, 3-2 පිළිබඳ කෑන්දරකමක් ඇති කරගන්නේ නැත්නම් මේ වෙලාවේ හොඳම දේ තමයි මේ මහමැතිවරණය මේ විෂණය සමහන වෙන තෙක් ඉදිරියට කල් දාන්න. ඒකට කිසිම බාධාවක් නැහැ, කාගවත් විරෝධයක් නැහැ. ඒ අකමැත්ත තියෙන්නේ ආණ්ඩුව තුල 3-2 බලය දැහැ ගැනීම සඳහා කෑන්දරකමින් පෙළෙන දේශපාලඥයන්ට මිස වෙන කිසිවෙකුට ඒ සම්බන්ධ විරෝධයක් නැහැ. ඒ නිසා මේ මහමැතිවරණය ජනාධිපතිවරයාට පුළුවන්කම තිබෙනවා, ඔහුට බලතල තිබෙනවා නෛතිකව වහාම මේ මැතිවරණය කල් දාන්න, නැවත පාර්ලිමේන්තුව කදවන්න, රට ක්‍රමානුකූලව මේ විෂණයට ගැළපෙන ආකාරයට ඒකාබද්ධ යාන්ත්‍රණයක් නිර්මාණය කළා. සියලු පක්ෂවලින්, විද්වතුන්ගෙන්, මාධ්‍ය ආයතන, ආරක්ෂක අංශ මේ සෑම දෙනාගෙන්ම ඒකට දේශපාලන ભેදයක් නැතුව, කුහකත්වයක් ප්‍රදර්ශනය කරන්න නැතුව, ඉතාම විවෘතව, සද්භාවයෙන් යුක්තව සියලු දේශපාලන වාද ભેද අමතක කරලා එක් යාන්ත්‍රණයක් ගොඩනගලා ඒ තුලින් රටට නිවැරදි ආරක්ෂක ක්‍රමවේදයක් සහිතව පණිවිඩයක් ලබා දෙමින් මේ විෂණයෙන් රට සියලු දෙනාම නිදහස් වීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීම කළ යුතුව තියෙනවා, කළ හැකිව තිබෙනවා. නමුත් ආණ්ඩුව දැන් මේ මොහොතේ හැසිරෙන්නේ අපිට පේනවා මැතිවරණයට නාම යෝජනා බාර දෙන 19 දිනෙන් පස්සේ මැතිවරණ කොමිෂන් සභාව මගින් යම් ආකාරයකට මේ තත්ත්වය පිළිබඳව සැලකිල්ලට අරගෙන මැතිවරණයේ කල් දාන තීන්දුව කළොත් මේ බලය, මේ හැකියාව කොමිෂන් සභාවට ලැබෙනවා නාම යෝජනා බාරගත්තට පස්සේ. එතකොට වෙන්නේ පාර්ලිමේන්තුව කැඳවන්නට නොහැකි කැබිනට් එක තිබෙනවා, ජනාධිපතිවරයා ඉන්නවා, අගමැතිවරයා ඉන්නවා, ඔවුන් වටා ගොඩනැගිච්ච රාජ්‍ය මාධ්‍ය සහ වෙනත් මාධ්‍ය තිබෙනවා. ඔවුන් දේශපාලන බලය උපරිමෙන් දරමින් ඔවුන් මේ මැතිවරණයට මුහුණ දෙන්නත් පුළුවන්, නැත්නම් මැතිවරණය කල් දාන්නත් පුළුවන්. එතකොට සිද්ධ වෙන දේ තමයි ඔවුන් තුල බලය කේන්ද්‍රගත කරගෙන අනිකුත් සියලු කටවල් වසා තබා තිබෙන්නේ. පාර්ලිමේන්තුව කියන්නේ මේ වගේ මොහොත විවෘතව තබා ගත යුතු ස්ථානයක්. ඉතින් ඒ නිසා අපිට පේන්නේ අන්න ඒ දේශපාලන බලය දැහැ ගැනීම සඳහා, 3-2 බලය දැහැ ගැනීම සඳහා නිතර දෙවිල කල්පනා කරන ඒ දේශපාලන මානසිකත්වයෙන් පෙළෙනවා මිසක් මේ වෛරසය පැතිරෙන වේගයට, මේ ජනතාවට ගොදුරු වෙන වේගයට, මේ ජනතාවගේ නොදුනුවත්කම නිසා සිද්ධ කරන කාරණා සම්බන්ධව තියෙන ඒ ඛේදවාචකය සමහන් කරලා රට සුවපත් කිරීමට හිතනවා කල්පනා කරන වෙනුවට මේ සිද්ධ කරන දේශපාලනය මූලික කරගෙන කරන හැසිරීම පිළිබඳව අපේ බලවත් විරෝධයක් තිබෙනවා. ඒ නිසා අපි මහා සංඝරත්නය හැටියට ඉල්ලා සිටිනවා මේ තත්ත්වෙන් වහාම මිදෙන්න. මේක රටකට හොඳ නෑ. ඒ නිසා අපි
මහානායක හඳුරන් වහන්සේලාගෙන් අගරගදු ගුතුමාගෙන් අනිකුත් ආගමික නායකයන්ගෙන් සෑම දිනාගෙන් ඉඳලා වහාම මේ ආණ්ඩුවට අනුශාසනා කරන්න උපදෙස් දෙන්න කියන්න මේ தત્ත්වය හරි මග නෙමෙයි වහාම මේ தત્ත්වය වෙනස් කළ තව බොහොම පැය 24කට ආසන්න කාලයක් තියෙන්නේ 19 වෙනිදා උදෑසන 9 වෙනි පසුව නාම යෝජනා භාරය අරගෙන මම හිතන්නේ දවල් 12 වෙනි පසු කාලය අවසන් වෙනවා ඒ එම නිසා වහාම ඊට පෙර ජනාධිපතිවරයාට උපදෙස් දෙන්න පාර්ලිමේන්තුව නැවත කැඳවන්න මැතිවරණය කල් දාන්න ඒ වගේම සියලු දෙනාගෙන් සමන්විත ඒකාබද්ධ සංවිධානයක් යාන්ත්‍රණයක් මේ සම්බන්ධව පිහිටුවලා මේ විෂයයට මුහුණ දීලා රට සූපත් කරගෙන දෙවනුව අපි මහා මැතිවරණය කැඳවලා නිසි තමන්ට කැමති බලයක් ලබා ගන්න කියන කාරණය අපි මේ වෙලාවේදී ඉතාම කරුණාවෙන් සිහිපත් කරනවා ඉල්ලා සිටිනවා